ස්වාමීන් වහන්සේගේ ආදරය තුළ අද දවස සුභම සුභ වේවා, ජයම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී අදත් මං කැමති රත්තරන් දිවයිනේ අම්මේ තාත්තේ ඔබේ හදවතට චුට්ටක් කතා කරන්න, ඒ හදවතට පොඩ්ඩක් තට්ටු කරන්න. ඒකට හේතුව තමයි ආදරය විරුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ආදරය තමයි චූටි පැටවු ටික හැම වෙලාවෙම හොයන්නේ, අක්ක කවුල් දෙකයි අත් දෙකයි ගගා හොයන්නේ. ආදරය තමුගේ අම්මව තාත්තව දන්න අයව ඒ අය තුලින් ආදරයයි හොයන්නේ. වයසක අපේ ආච්චිලා සීයලත් මරණ ඇඳේ ඉඳලා තිල්ලන්නේ හොයන්නේ ආදරය. ඒ අතරතුර ඉන්න හැම කෙනාමත් හොයන්නේ ආදරය. හැමෝටම සමහර අය කියනවා ආදරේ වචනක් ඇහුනොත් ඒ ඇති කණ්ඩෝනිත් නැහැ කියලා දවසකට. තව කෙනෙක් ලෙන්ගතුව ආදරෙන් සෙනෙහබරව අපිව ආමන්ත්‍රණය කරන නම් ඒ තැන ගොඩක් අය නැවතින්න කැමති. ඒ පුද්දලගේ ලෙන්ගතු වෙන්න කැමති. ඒ පුද්දලෙන් කතා කරන්න කැමති වෙනවා. ඉතින් එහෙමනම් අද දවසේදී අපි කල්පනා කරලා බලමු. මෙන්න මේ ආකාරයට ආදරය කරන්න ඔබේ හදවත සූදානම්ද? ඔබේ මනස සූදානම්ද? ඔබේ අධ්‍යාත්මිකත්වයේ සූදානම්ද? ඔබේ සමාජීය ජීවිතයේ සූදානම්ද? මෙන්න මේ ආකාරයට අපි විමර්ශනය කළ බලන්නට ඕනි. අපි අපේ සම්බන්ධතාවල මොනවද හොයන්නේ? ආදරය හොයනවා තමයි. හැබැයි ආදරය හොයන්නේ අපිට, අපි ආදරය දුන්නොත් විතරයි අපිට ආදරය හම් වෙන්නේ. හරියට බිත්තියකට බෝලයක් ගහපුවම ආදරය කියන බෝලේ ගහපුවම තමයි ඒ ආදරය කියන බෝලේ නැවත අපි ගාවට එන්නේ. ඒ බෝලේ තව කෙනෙක් ගාවට යන්නේ නැහැ. අපි දෙන දේ අපිට ලැබෙනවම තමයි. කිසිම තර්කයකින් උත්තරව අපිට ලැබෙනවමයි. ඔබ සිනහාවක් දීලා බලන්න ඕනම කෙනෙකුට, ඕනම ආඩම්බර කෙනෙක් අනිත් කෙනා හිනා වෙනකොට කටකොඩින් හරි චුට්ටක් හරි හිනා වෙලා එයයි අන්තිමට. හිනා වෙන්න බෑ නම් අඩු ගානේ ඔළුව හරි චුට්ටක් නමලා එයයි හිනා වෙන්න බැරුව ගියා නම්. ඉතින් ඔබ දෙන දේ තමයි හම්බෙන්නේ. ඒ දෙන්න නම් එහෙනම් ඔබ ආදරේ රසවෝ එකක් වෙන්න ඕනි. ආදරේ හරිම වතුර එකතු කරන අර තියෙන රසවෝස් තියෙන්නේ අන්න ඒ වගේ වතුර එකතු කර, ඒ වගේ ආදරේ එකතු කරන ලොකු මහා රසවෝ එකක් තියෙන්නට ඕනි. හදවතක් තියෙන්නට ඕනි. ඔබ තුල ආදරය ඇති වෙන්න දැනෙන්නට ඔබ තුල තියෙන්නට ඕනි. අන්න එතකොට පමණයි ඔබට ඒක අර වතුර ටික බෙදලා හරිනවා වගේ අවශ්‍ය තැන්වලට අපිට පුළුවන් වෙන්නේ අපේ ආදරය කියන එක channel කරලා අරින්නට අවශ්‍ය තැන්වලට. රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබත් සූදානම්ද? පාරේ හම්බෙන්නේ කවුද? ඒ අය කෙනාවත් අපිට ඕනේනේ. පාර අතු ගන්නෙ කවුද? ඒ කෙනාගේ සේවයත් අපිට ඕනේනේ. අපේම නැත්තම් මේ සමහරලාට අපේ ටොයිලට්ස් පවා සුද්ධ කරලා ඒ අවශ්‍ය කරන දේවල් අරගෙන යන්නට එන ඒ පුද්ගලයන්වත් අපිට අවශ්‍යයි. නගර සභාවේ වැඩ කරන අපි හැමෝම අපිට අවශ්‍යයි. පාරතට පිළිවෙල කරන, ඒ වගේම ඉහළ රැකියාවන් කරන ජනාධිපතිතුමාගේ ඉඳලා ඒ හැම තැනම රැකියාව කරන හැම කෙනෙක්ම අපිට අවශ්‍යයි. ඉතින් මෙන්න මේ හැම කෙනාගේම සේවය ලබා ගන්නට නම්, ඒ කෙනාගේ උදව් උපකාර ලබා ගන්න අර ඔබේ හදවතේ, ඔබේ හදවත තෙත් වෙලා කියන හදවතේ ආදරය කරන්නට ඕනේ පුද්ගලයන්ට. පිළිගැනීම දෙන්නට ඕනේ, ගෞරවය දෙන්නට ඕනේ. ඒතකොට ඒ අය සූදානම් වෙලා ඉදී හැම මොහොතකම ඔබට පුළුවන් තරම් ලෙන්ගතු වෙන්නට, ඔබට ගොඩාක් ආදරය කරන්නට, ඔබේ අවශ්‍යතාවයට සංවේදී වෙන්නට. ඉතින් අද දවසේදී කල්පනා කරලා බලන්න ඔබ සූදානම්ද ඔබ තුල තියෙන ආදරය දෙන්නට? ඔබ තුල තියෙන ආදරය විතරයි අනිත් කෙනාට දෙන්න පුළුවන්. ඔබ තුල නැත්නම් දෙන්න දෙයක් නැහැ. සල්ලි අතේ තිබුණොත් විතරයි හිඟන්නකොට සල්ලි පොකට් එකෙන් කීයක් හරි අරන් දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබ ගාව නැත්තම් කොහොමද උදව් කරන්නේ ඒ කෙනාට? ඉතින් එහෙමනම් ඔබ පිරෙන්න ස්වර්ගීය ආදරෙන්, දිව්‍යමය ආදරෙන් ඔබ පිරෙන්න. එතකොට ඒ දිව්‍යමය ආදරය අවශ්‍ය හැම තැනටම බෙදලා දෙන්න ඔබ මහා බලගත් චරිතයක් බවට පත් වේවි. ඒ වාසනාව අදත් හෙටත් හැමදාමත් ඔබට ලැබේවා. ජේසුගේ පිහිටයි.